අනේ සහන් මට තේරෙන්නේ නැහැ. අර ඔයාගේ අම්මට මොනවද වෙලා තියෙන්නේ? නාමලීට පාඩුවේ උයන්න දෙන්න නැතුව කුස්සියට ගින් ඒවට බෙල්ල දානවා. මට පෙන්නන්න බෑ මලවතේ. අමාලි වහ ගන්නවා තමුසේගේ හැකර කට. අම්මලා කුස්සියේ මුන්නු අය. කැමති උයන පිහින දේවල් වලට. ඔයා පාඩුවේ මේ කාමරේට වෙලා ඉන්න. නැත්තම් ටීවී එක බලන්න. සහන් කිව්වා. එතනින් ඉවතට ගිය අමාලි නතර වුණේ මිදුලෙන්. අයියෝ සහන්! සහන් අනේ අර බලන්න. මගේ රෝස පාත්තේ පුරාම ආගේ තාත්තා බුලත් කියලා වපුරලා. ෂි! තේරෙන්නේ නැති හැටි. අනේ තමයි මහා පුදුම වදයක් වුණානේ. ඉන්නවම දිවට කරන වැඩ. සහන් බැලුවා ගෙයින්. අයියෝ ඇත්තමනේ නම්. තාත්තේ මොනවද මේ කරන්නේ? බලන්නකො අමාලිගේ රෝස පාත්තේ ඉවරයිනේ. අන්නරේ අමාලිට හොඳටම කේන්ති ගිහින්. විමලසිරි සහන්ගේ තාත්තා බය අඩු බැල්මක් හෙළුවා සහන් දිහාට. හෙමින් හෙමින් උඩ තට්ටුවේ දෙමහල්ලන්ගේ කාමරයට ගියා. රන්සිනා කාමරේ ජනේලෙන් එළිය බලාගෙන ඒ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන. අඬන්නේ පාරන්සි. ඔහොම තමයි. ඒ දරුවන්ට රුසන්නේ නෑ වෙන්ට අපිව. අනේ මහත්තයෝ අපි මොකද්ද දැන් කරන්නේ? හමාලි දුවට මං හැරුණත් වැරදි. වෙන දරුවෙක් ඉන්න එකක් ඇරන්සි. ඉවසලා ඉමු. අපේ පුතා අසරණයි. එයාට අමාලි දුවත් ඕන. අපිත් ඕන. ඒ දරුවට සැනසිල්ල ඉන්න අපි දෙන්න මේ කාමරේට වෙලා ඉමු රන්සි. හොඳට තියෙයි මහත්තයා. අර නාමලි කුසියේ ඔක්කොම බඩු ටිකට අයිතිය කියාගෙන. හේව කොහෙද මං ඉන්නකල්? මං බලල එන්නම් විගහින්. අනේ මන්දරන්සි. ඔයා ප්‍රශ්න ඇති කරගන්න එපා. කිව්වම අහලා නවතින්නකෝ. රන්සිනා මූණ දෙක කරගෙන විමලසිරි ළඟින් වාඩි වුණේ අපේ මහත්තයා එක්කනේ බැරි මුකුත් කරන්න කියාගෙන. අතම්මේ අතප්පේ ඔගොල්ලෝ කොහෙද? අනේ එන්නකෝ මගෙත් එක්ක සෙල්ලම් කරන්න. මට සෙල්ලම් කරන්න කවුරුවත් නැහැ. අනේ එන්නකෝ. චූටි අනූප පුතා විමලසිරිවත් රන්සිනාවත් සොයාගෙන උඩ තට්ටුවට ආවා. ඒ පස්සෙන්ම ගිය අමාලි අනූපගේ කණෙන් මිරිකුවා. උයි උයි අම්මේ අනේ රිදෙනවා. රිදෙනවද? රිදෙනවද? රිදෙන්න තමයි ඇල්ලුවේ. ඔයාට ලැජ්ජ නැද පුතේ මේ දෙන්න එක සෙල්ලම් කරන්න? කම් ලෙට්ස් ගෝ. අපි දෙන්න බැඩ්මින්ටන් ප්ලේ කරමු. අමාලි අනූපව හැකි ඉක්මනින් විමල සිරිගිනුයි රන්සිනාගිනුයි ඈත් කළා. රන්සිනා විමල සිරිගේ උරේ හිස රන්දන් ඉකිබින්දා. අපේ කරුමයක් පල දෙනවද කොහෙද මහත්තයා? රන්සිනා සුසුමක් හෙළුවා. දුක් වෙන්න එපා රන්සි. අපේ පුතා අසරණයි මේ වෙලාවේ. ඒකට රැවුලයි කැඳයි දෙකම ඕන. අමාලි මේ මොකද මේවා ඇඳුම් පැක් කරන්නේ? සහන් අමාලියෙන් ඇහුවේ රෑ නින්දට යන අතරේ. මට බෑ තවත් ඔයාගේ අම්මයි තාත්තයි ඉන්නවා නම් මේ ගෙදර ඉන්න. මේක මට මගේ මමි ඩැඩි හදලා දුන්නු ගේ සහන්. ඒක මතක තියාගන්න. මහ වදයක්. දරුවා හදාගන්නත් බෑ. අම්ම නාමලීට උයන්න දෙන්නෙත් නෑ. පිරිසිදුත් මදි. බුලත් කාලා තාත්තා කෙල ගහනවා මිදුලු හතර අතේ. එක්කෝ එයාලව මහලු මඩමකට යවන්න. නැත්තම් මං අපේ මමිලගේ ගෙදර යන්නම්. අමාලි චීන පටස් එකක් වගේ පුපුරන්න පටන් ගත්තා. සහන්ගේ දැසට කඳුළු ආවා. මොනවද මං කරන්නේ දැන්? සහන් 17 හිතුවා. සහන්ට තමා කුඩා කාලේ අම්මයි තාත්තයි ආදරෙන් සලකපු හැටි උගන්නලා මේ තත්ත්වයට ගෙනා හැටි අන්තිමට රට යන සල්ලි මදි වෙලා මහගේ ඉඩමයි විකුණපු හැටි මතක් වුණා. ඒකේ තිබ්බනම් අද අම්මවයි තාත්තවයි එහෙ නතර කරන්න තිබ්බා.
සහන් ඇඳේ ඒ මේ අත පෙරළුණා. නිින්ද අහලකටවත් ආවේ නැහැ. අන්තිමේදී සහන් තීරණයකට ආවා. පුතා අනුප වෑන් එක එනවා. ඉස්කෝලේ යන්නේ නැද්ද ඔයා? අමාලි මොර දුන්නා. බෑ මට යන්න බෑ. මං අද ගෙදර ඉන්නවා අත්තමයි අත්තප්පයි එක්ක. ඔය ඔය පේනව නේද සහන්? මේ ළමයා මුරණ්ඩු වෙලා ඉන්නේ ওই නාකි ජෝඩුව හින්දා. සහන් රහසෙම ඉකිබින්දා. ඒ කාතකට අම්මලව මේ අනුන්ගේ තැනක තියාගෙන මගේ පෞල් ජීවිතේ කැඩෙනවා. මට අමාලිත් ඕන. අම්මයි තාත්තයිත් ඕන. අර බලන්න මහත්තයා. වෙසක් හඳ නැගගෙන එනව මුළු ලෝකෙම එළිය කරන්. අපි යම් පන්සල්. රන්සිනා විමලසිරි එක්කල පන්සල් ගියා. ඒ දෙන්නගේ ආත්මීය ආදරේ හැමදාමත් ඒ වගේ. රන්සි, අපි මේ ආත්මෙ පව් කරලා නෑ. මං ඔයාගේ දෙමව්පියන්වත් මගේ වගේ හිතලා සැලකුවේ. ඔයත් එහෙමයි රන්සි. හේත් අපිට මේ මොකද වෙන්නේ? කලබල ඇති කරගන්ට එපා. එන ඕනිම දේකට මූණ දෙන්ට අපි බුදුන් වැඳලා හිත් ශක්තිමත් කරගමු රන්සි. විමලසිරි උගුරෙන් වගේ කිව්වා. දෙන්නම බුදුන් වැඳලා හිත් සැහැල්ලු කරගත්තා. එන ඕන දේකට මුහුණ දෙන්න හිතාගත්තා. බලන්නකු මහත්තයා, වෙසක් හඳ පායලා. ජනේලෙන් එළිය බලාගෙන රන්සිනා හඳ දිහා බලාගෙන හිටියා. ඔව් රන්සි, අද බුදු තෙමගුලනේ. ඒකයි හඳ මෙච්චර දිලිසෙන්නේ. අපි දෙන්නගේ හිත් වගේ එළියයි. අපි අත්හැරීම පුරුදු කරමු මැණිකේ. දරුවන්ගේ ලෝකේ ඒගොල්ලන්ට දෙමු. හිත හදාගෙන නිදාගමු. විමලසිරි දොඩමළුණා. පහුවදා උදේම සහන් වාහනෙන් අම්මයි තාත්තයි වැඩිහිටි නිවාසයකට ඇරළුවා. එහි තිබුණු ෆෝම්ස් පුරවලා ඒ දෙන්නව බොහොම වේදනාවෙන් බාර දුන්නා. විමලසිරිගේ අත අල්ලගෙනම රන්සිනා වුණා. කවදටත් ඒ ආදරේ ගැඹුරු නිසා. පහත් කරගත් හිසින් සහන් එහෙමම ඔෆිස් ගියා. අමාලි බොහොම සතුටු වුණා. සහන් හිතෙන් හඬා වැටුණා. දවල් ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු අනූප අත්තම්මවයි අත්තප්පවයි හොයාගෙන උඩ තට්ටුවට නැග්ගා. කොවනේ ඔය දෙන්න, මොකද මේ දොර වහගෙන? අනේ එන්නකෝ, මං අද ලස්සන බණ කතාවක් ඉගෙන ගත්තා. එන්නකෝ එක කියලා දෙන්න. අනූප දොරට ගහන ගමන් එහෙම කිව්වා. අම්මි, කෝ අත්තම්මලා. ඒගොල්ලන්ව අද ඉඳලා අපි බෝඩිමක නැවැත්තුවා. ඒ කොයිද? අනේ මාවත් එක්කන් යන්නේ ඒගොල්ලෝ බලන්න. අනූප කරදර කරා. ඒක වැඩිහිටි නිවාසයක්. වයසට ගියාම එතන තමයි නවත්තන්නේ. අමාලි පැහැදිලි කළා. අනූප ඒ කතාව තදින් හිතට ගත්තා. සහන්, හරි වැඩේනේ. පුතා කෑම කන්නෙත් නැහැ. අත්තම්මයි අත්තප්පයි ගැනම කියවනවා. නිකන් උනත් වගේ ඇඟට. ඉක්මනට එන්න, බෙහෙත් ගන්න යන්න වෙයි. අමාලි සහන්ට කෝල් කළා. හවස සහනුයි අමාලි ඩොක්ටර් ළඟට අනූපව එක්කන් ගියා. මේ දරුවට සාංකාව වගේ. මේ ඉන්ජෙක්ෂන් එක දුන්නම නිඳ ඇයි ඩොක්ටර් කිව්වා. ගෙදර ආව ගමන් අනූප අමාලිගේ සහන්ගේ බෙල්ල බදාගෙන ඇහුවා. අනේ මාව ඔය දෙන්න වැඩිහිටි නිවාසේ බලන්න හෙට එක්කන් යනව නේද? මට අත්තම්මලව බලන්න ඕනි නෑ. වැඩිහිටි නිවාසේ පෙන්නන්නකෝ. හරි පුතේ, හෙට එක්ක යන්නම්කෝ. ඉතින් ඇයි මේ හදිස්සියෙම වැඩිහිටි නිවාසයක් බලන්න ඉතුරු පුතාට? අමාලි ඇහුවේ අනූපගේ හිස පිරිමැදින ගමන්. මේකයි අනූප කියන්න හැදුවා. මොකයිද? සහන් ඇහුවා.
මට ඕන එක හොඳයිද බලන්න. ඒවා ඔයාට මොකටද පුතේ? අමාලි ඇහුවා. මං ලොකු වුණාමත් ඔය දෙන්නව නවත්තන්න ඕන හින්දා මට ඕන එක හොඳයිද බලන්න. අනේ ඔන්න මාව එක්කන් යනව නේද? අනූප ඇහුවම අමාලි සහන් දෙසත් සහන් අමාලි දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ නිරුත්තරව.